ඕම් ශාන්තියේ දෙදස් විසි දෙකේ දෙසෙම්බර් මස විසි පස්වනිදා අව්‍යක් බාප්ඩාදා, මළුබන් පළමුවර කියවීම එද්දාස්නම්සි අනෝතුනේ මාර්ත මස හත්තනිදා. මාතෘකාව උසස්ම සහ පූජනීය ජීවාත්මයන්ගේ ලක්සන අද දින බාප්ඩාදා ම සියලු අතිඋසස් අති පූජනය දරුවන් දකි සියලු දරුවන් ලෝ අසීමමිත නාටක චක්‍රේතුළ සියල්ලන් අතරින්ම අතිඋසස්ම සහ පූජනීයවේ බලන්න ආරම්බේසිට අද මෙම සගම්යුග්‍ර කාලේ දක්වාම කිසිම ජීවත්මයක් ඔය ඔබ ජීවාත්මයන්ට වඩා ඉහල් හෝ උසස්සූයේ දැයි දැකගන්න එය ආගමක පියකූ ජීවත්මයක් හෝ මහත්මා ජීවත්මයක් වුවද ඔබ මෙන් උසස්ථත්ත්්‍රයක් හෝ උසස් පදවයක් තවත් ජීවත්මයක් ලබාන මැත හේතුව ඔය ඔබ ජීවත්මයන් අති උසස් වූ පරමපාගෙන් කෙලින්ම පෝෂණය ලබනා අය වේ ඔබ ඔහුගෙන් නිගෙන ගනිී ඔබ ජීවිතය උසස් කරගන්නට ඔහුගෙන් උසස්ශ්‍රීමත් ගනේ ඔබ තමන්ව හොඳින් දන්නවා එසේ නොවේද බලන්න ඔබගේ අනාධිමත් කාලයේ දෙස එම අනාධිමත් කාලයේ උත්තරීතර දනවවේ උත්තරීතර පියාට සමීපව සිටියේ ඔබලාමය ඔබට ඔබගේ එම දේශය මතකද ඔබලාමයි අති උසස් වූයේත් අනාධිමත් කාලයක් පරමපියට සමී පෝසිටියත් ඔබලා අමයි. එසේම ඔබ ජීවාත්මයන් ලෝක චක්‍රයේ ආරම්භයේදී එනම් ස්වර්ණමයයුගේයේදී දෙවිදේවතා පදවියද ලැබවා සාරිරික මොනුෂ්‍ය ජීවිතයේ දෙවිදේවතා ජීවත්මයන්ගේ කාලයේ මුල් අවදිය ඉතාමත් උසස්වීතිබුණේ එකල ඔබ... සියලුවම උසස් ලැබීම්වලින් සම්පූර්ණ වී සිටියා. ලොවචක්‍රේ තුළ එම දේවතා පදවිය නම් වූ දේවතා ජීවිතය, මනස, සරීරය වස්තු සහම් මිනිසුන් යන වර්ග සතරයේ සියලු ලැබීම්වේ. ඔබට ඔබගේ දේවතා ජීවිතය මතකද ඔබට එම අනාධිමත් කාලය මතකයි. එනම් අනාධිකාල් එසේම ඔබට ආහදිම කාලයත් එනම් ආධිකාල් මතකයි එය ඉතා පැහැදිලිව මතක් කරගන්න ඔබ මේ දෙකෙන්ම උසස්වේ එනම් අනාධිමත්කාලය සහ ආධිමකාලය යන මේ දෙකෙන්ම උසස්වේ එසේ නොවේද ඉන් පසුව මධ්‍යමකාලට එන්න එනම් ඔබගේ මතකය මත්්‍යම කාලයට ගෙන එන්න තඹයුගේදී ඔබගේ අජීවී පිළිම නිර්මාණය වුනා එනම් ඔබ වඳන්නට සුදුසු ජීවත්මයන් බවට පත්වනා එම වැඳුම් පිදුම් අතරත්න් දේවතා ජීවත්මයන් කෙතරම් නිරවදදිලෙස ක්‍රමවේධනුව වැඳුම් පිදුම් ලබනවාද කියා බලන්න දේවස්ථානතන ඇත්තේත් ඔබ සිය ජීවත්මයන් වෙනුවෙනේ දිත්ව විදේසිකයන් සඳහා දේවස්ථාන තිබෙනවාද. නැක්නම් ඒවා භාර්තේවාසය කරන්නන්ට පමණක් ද ඒවා එහිද තනා ඇත එසේ නොවේද. ඔය දේවතා ජීවත්මයන් වැදුම් ලබන තරම් අන්ජීවර්ත්මයන් බැඳුම් ලබන්නේ නැහැ. මෙම පැරණි ලෝකයේ උතුම් ජීවත්මැන්ගේ ස්මාරක දේවස්ථානවල තබන නමුත්න් ඔවුන් එතරම් බැතියෙන් නිරවද්‍ය පිළිවෙත් ඇතුව වැඳුම් ලබන්නේ නැහැ එමනිසා ඔබ මධ්‍යමකාලයේ දීතින් වන්දනිය ස්වරූපයෙන් ඉතාමත් උසස් උතුම් ලෙස සිටියා දැන් මධ්‍යමකාලෙන් අවසාන කාලෙවූ සගමයුගටෙන්න්න ඔය ඔබ ජීවාත්මයන් අතිඋසස් වූ බ්‍රහ්මණයන් වීසිටී බ්‍රහ්මණයන් සුරදූතයන් බවට පත්වේ එම නිසා ඔබ ආරම්භයේ මචචයේ සහ අවසානයේ අනාධමත් ලෙස උසස්සූ අයයි. ඔබට වන්නූ කූල් මත් බවක් තිබේද ඔබට මෙම අධ්‍යාත්මික කූල් මත් බව තිබෙනවාද? තිබෙනවා නොවේද? අහංකාර බව නොවෙයි ස්වගෞරවයක් ඔබට ස්වගෞරවෙන්යුත් කූල් මත් බවක් තිබෙනවා. ස්වයනු තමානම්මූ ජීවත්මයයේ. එනම් උසස් ජීවත්මයක් වීමේ කූල් මත්භාවයයේ. මුළු කල්පයේම අති උසස් ඒ වගේම අති පූජනය වන්නේ ඔබ මයි අන්ජීවත්මයන් පූජනීය එනම් පර්ශුද්ධිය හැකි එහෙත් ඔබගේ පවිත්‍රතාවෙන් යුත්වර්තමාන කාලය ඉන් පසු පවිත්‍ර දේවතා ජීවිතය ඉතාමත් උසස්සහ අසහායවේ. මේ කාලයේදීත් ඔබ සම්පූර්ණ පවිත්‍ර එනම් පූජනී වනවා. සම්පූර්ණ පවිත්‍රතාවේ නිර්වචනය කිරීම ඉතා උසස් ඒ වගේම පහසුය. සම්පූර්ණ පවිත්‍රත්වේ තේරුම නම් ඔබගේ මනසහෝ බුද්ධිය හෝ ඔබගේ සිහිනේ පවා එම උපවිත්‍රතාවය ස්පර්ස නොවී යුතු බවයි මෙයට සත්‍ය වයිස් නවයැයි හැඳින්වේ මේ අවස්ථාවේ ඔබ අනිපිළිවලට උත්සහකරුවන් වී සිටි නමුත් ඔබගේ උත්සාහය අරමුණ සම්පූර්ණ පවිත්‍රත්වයයි එසේම ඔබ ජීවාත්මයම් පහසුවෙන් පවිත්‍රතාවේ වර්ධනය කරගනී ඇයි ඒ පහසුවන්නේ ඒ පහසුවීමට හේතුවවන්නේ දරුවන්ට දෛරීතිබෙනතර සරබලධාරී පර්මපියා උදව් කරයි මේ නිසයි එම පහසු සහ කළ නොහැකිදේ කළහැකි වනාතර එය කළහැකිවන්නේ අන්නු පිළිවරටයි එම නිසා ඔබ බ්‍රහමින් ජීවත්මයන් පවිත්‍රත්වේ පූජනීය උසස්තත්ත්වයක් දකි. එය පෙනෙන්නේ පහසුවටද අපහසුවටද සම්පූර්ණ පවිත්‍රතාවය අපහසුද නැත්නම් පහසුද ඒ කුමක්ද ඒ ඇතැම්විට අපහසු සහ ඇතැම්විට පහසුද ඔබට, සම්පූර්ණයෙන් පවිත්‍රවීමේ අරමුණ තිබෙනවානේද. ඔබගේ අරමුණ ඉතා උසස් එකක් නේද. හෝ! ඔබගේ අරමුණ දුර්වල එකක්. ඒකටකමක් නැහැ හැම දෙයක් මහරියාවිී කියා ඔබ සිතනවාද. නැහැ. ඔබ සේසිතන්නේ නැහැ. මීදේවල් සමහරවිට සිදවෙයි. ඔබ සිතන්නේ නැහැ? මේ දේවල් ටිකක් විතර සිද්ධවෙේ අපි කරන විදිර කරගෙනයමෝ. කොහොම වනත් මේ දේවල් ගැන සොයන්නේ කවුද. කවුරුත් කාගෙවත් මනස දකින්නේ නැහැ. අප ඒවා කරන්නේ යන්නේ නැහැ. කියා ඔබ සිතන්නේ නැහැ. කෙසේ වෙතත්න් මනසේ කම්පන සගවා තැබිය නොහැකි. මේවා සරලව කරගෙන යනායව? බාප්දාදා පැහැදිලිවදන්නා අනමුත්. ඔහු? ඔවුන් ගෙන කතානොකරයි නැතිනම් බාබාට ඔබගේ නම් එලි කරන්න පුලුවනි එහෙතුන් දැන්න හෝ ඒ කරන්නේ නැහැ එසේ සම්පූර්ණ පවිත්‍රතාවේ අරමුණ දුරුවල එවන්න අය එසේ කරගෙන යන්නන් රිදිී යුගේට ඇති කෙසේ වෙතත්න් සමගේම සම්පූර්ණ අරමුණ වන්නේ එවන් වූ සම්පූර්ණ පවිත්‍රතාවයයි. ඔබ මුළු චක්‍රේදෙසම බැලූ කල පාර්ශුද්ධ සරේරයක් සහ පාරිසුද්ධ ජීවත්මයක් ඇත්තේ. දේවතා ජීවත්මයන්ට පාමණයි. ටැමිණෙන අනෙකුත් අයගේ ජීවත්මය පාර්ශුද්ධවත්න් සරීරය පාර්ශුද්ධ නොවේ ඔබ ජීවාත්මයන් බ්‍රහ්මණ ජීවිතය තුළ බොහෝ පවිත්‍රවී. ඔබගේ සරයේ සහ මූලධාතුන් පවිත්‍ර කරවයි. මේනිසයි ඔබගේ සරීරය මෙන්ම ජීවත්මේ ද පාරශුද්ධ වන්නේ කෙසේ වෙතත්න් සරීරය සහ ජීවත්මය යන දෙකම පාරිශුද්ද ව එම ජීවත්මයන් කවුරුන්ද ඔබ ඔවුන්ව හමුුවී ඇද්ද එම ජීවයන් කොහේද සරීරයේ සහ ජීවත්ම යන දෙකම පාර්ශුද්දූ එම ජීවත්මයන් ඔබ වේ එය ඔබ සියල්ලන්මද නැත්නම් ඔබ ගෙන් ටික දෙනෙක් ද ඒ ඔබ මයි කියත් ඒ වගේම ඔබ එම අයි බවට පත්තනවාගයත් ඔබට විශ්වාසයි එම නිසා උසස්ම වගේම අතිපූජනය වන්නේ ඔබමයි එසේ නොවේද? ඔබ මෙසේ පත් වනේ කෙසේද. ඔබ පූජනය වයේ? නියම අලෞකික අධ්‍යාත්මික හෝලිය සැමරීමෙන්ය ඔබ මෙසේ අතිපූජනීය සහ අතිඋසස්වන්නට ඔබ කිනම් හෝලියක ඩ කළේද කුමක්ද හොඳම සහ අති උසස්වරණය වඩාත් අභිනාසීවර්ණය නම් පරමපියාගේ ඇසුර නම්මූවර්ණයයි. ඇසුරානුව එනම් ආශරයානුව ඔබ වර්ණවත් වුණා ඔබ වර්ණවත් වනේ කාගේ ඇසුරෙන්ද. ඔබ වර්ණවත් වනේ පරම පියාගෙන් නොවේද ඔබ මොනතරම්දුරට පරම පියාගේ ඇසුරෙන් වර්ණවත් වන්නේද? ඒ තරමටම පූජනීය වේ. ඔබ සම්පූර්ණයෙන් පවිත්‍රවේ. ඇසුරෙන් එනම් ආශයෙන් වර්ණවීම පහසුයි එසේ නොවේද? පරමපියගේ ඇසුරේ සිටින්න. එවිට ඔබ ඉබේම වර්ණවස්තේ. එහි වෙහෙසවීමේ අවශ්‍යතාවයක් නැත. පරමපයාගේ ඇසුරේ සිටින්නේ කෙසේ දැයි ඔබ දන්නේද. නැත්නම් ඔය දිත්ව විදේසිකයන් තනිම සිටින්නට ඉතාඉක්මනින්ම තනිකම දැනනා සැටි දැනගන්නට කැමතිීද. සමහරවිට ඔබ තනිවී සිටිනවා කියා චෝදනා කර ඇත. ඇයිඔ ඇයි ඔබට තනිකමක් දැනෙන්නේ? ඒ ඔබට පුරුද්දක් වශයෙන් තිබෙන නිසාද බ්‍රහමින් ජීවත්මයන්ට මොහොතක් පවා අනිව සිටිය නොහැකි? ඔවුන්ට තනිව සිටිය හැකිද? නැහැ ඔබ එසේ නොසිටිය යුතුයි ඒත් ඔබ සිටිනවා? බාබ්දාදා විසින්ම ඔබ ඔහුගේ සහකරුවන් කර ඇත එවිට ඔබ තනිවන්නේ කෙසේද? ඔවුන් බාබාග තමන්ගේ සහකරුවා කළ නමුතුන් සෑමවිටම එම ඇසුර තිබෙන්නේ නැතැයි කියා සමහරදරුවන් කියයි. ඇයි ඒ ඔබ බාභාව එනම් පරමපියාව ඔබේ සහකරුවා කරගත්තා නම් වඩාත් හොඳයි. ඔබ සැමගෙන්ම විමසුවතුන් ඔබේ සහකරුවා කවුදැයි කියා? ඔබ පිළිතුරු දෙන්නේ බාබා කියාය එසේ නොවේද පරමපියාව ඔබගේ සහකරුවා කලාට සමාරවිට එය හරි නොගොස් ඔබ තවමත් අනිම සිටිනවා කියා බාප්තාතා දැක තිබෙනවා. එවිට බාබා කුමන ක්‍රමයේ දියුතුද ඔබ පරමපියාව ඔබගේ සහකරුවා කළද ඔබ ඔහුහා එක්වී සිටින්නේ නැහැ එනම් පා සමග ඒකාබද්ධ ස්වරූපයෙන් සිටින්නේ නැහැ. ඒකාබද ස්වරූපය කිසිවිට වෙන්වන්නේ නැහැ. සමහර විට සහකරුවා සමග යාලුකමට තරහ ව එමගින් වෙන් වෙති. සහරවිට යම් දේවල් සිදුවීමෙන් ඔබම පරමපියාගෙන් වෙන්ව යනවා. ඔබ පරමපියාව ඔබගේ සහකරුවා කරගෙන නම්. ඒකාබද්ද සුරූපයෙන් එම සහකරුවාග අත්දකින්න. ඔබට වෙන් වියනහැක. ඒ කාබද්ධ සුරූපෙන් මාවෙන් කරන්නට කිසිවකුටත් බලය නැත. මෙම අත්දැකීම නැවත නැවත ඔබගේ අවධානයේ තබාගනිමින් ඒ ප්‍රතිමූර්තියක් වන්න නැවත නැවත පරික්ෂ කරන්න. මම සංයෝග වී සිටිනවාද. මම මාවායින් කළේ නැහැනේද. ඔබ වඩාත් ඒකාබද්ධ සුරූපයේ අත්දැකීම වැඩි කළේ නම්. ඔබට බ්‍රහමින් ජීවිතය ඉතාමත් සෙනෙහිබර වගේම විනෝධ ජනක ජීවිතයක් කියත්තාක් එෙනවා ඇත. එසේ නම් මෙම හෝලි උත්සව සමයේ ඔබ මදුබන්භූමිට පැමිණ සිටින්නේ. එවන් නෝහෝලියක් සමරන්නටයි. එසේ නොවේද. නැත්නම් සරලව වර්ණවලින් හෝලි උත්සවේ සමරා ඉන් පසු හෝලිවරයි කියා කියනවාද. සෑම විටම මතක තබා ගන්න අප පරමපයාගේ ඇසුරේ වර්ණයෙන් පහසු ලෙස අති පූජනිය සහ අති උසස්වියයතුයි එය අපහසු නොවේ එය පහසුය පරමාත්ම දෙවියන්ගේ ඇසුර කිසි විටක ඉතා අපහසුවනාන්ද මේ අත් දැකේ මක් නොදේ. බාප්දාදා පවා දරුවන් අසීරු වෙිහෙස දැනන දෙයක් අත්දක්ඉන්නවාට අකමැති. ඔබලා මස්ට සර්වබලධාරයෙන් වේ. එසේම ඔබලා සර්වබලධාරයකි ඒක අබද්ධ ස්වරූපයන්ය එම නිසා අපහසුවක් ඇතිවන්නේ කෙසේද. අපහසුවක් ඇතිවන්නේ නොසැලකිල්ල හෝ අලසකමක්කෝ. ජීවිතයේ සංස්කාරමතුුවහොත් අනිවාරෙන්ම අපහසුතාවේ අදදැකේ මැතිවේ. ඔබ මැරී ජීවත්වන්නට පටන් ගත් විටම එනම් කලියුගේ පැරණිශරීරයට මැරී සංගමයුගේ ජීවත්වන්නට පටන් ගත් විටම පැරණි සංස්කාරද මැරී ඇද. පැරණි සංස්කාර මතුවිය නොහැක ඒවා සම්පූර්ණයෙන් මාමතක කරන්න. ඒවා යිති පැරණ ජීවිතයටයි. ඒවා බ්‍රහමින් ජීවිතෙයට අයිති නැහැ. පැරණි උපත අවසන්කරමින් ඔබ අලුත් උපතක්ගෙන ඇත. අලුත් උපතයනු අලුත් සංස්කාරයන්ය. මායා පැරණි සංස්කාර මතු කරයි නම් එවිට ඒ දෙස මෙසේ බලන්න. එනම් බබ්දාද, මේ මේ ආකාරෙන් උදාහරණයකින් විස්තර කර දෙනවා. යම් කෙනෙකුත් තවත් කෙනෙකුට අයත්තයක් ඔබට දෙන්නේ නම් ඔබ කුමක් කරයිද ඔබේය තබාගන්නවාද ඔබේ බාරගන්නවාද ඔබ සිතයි එනම් ඔබ සිතයි මේ මගේ නොවේ මේ වෙන කාටදයිතිදයකි මම මේ බාරගන්නේ නැහැ ඒ අයුරින්ම මායා ඔබගේ පැනිසාංස්කාර මතුකරන ස්ුරූපයෙන් ඔබ වෙතෙයි නම් එවිටය ඔබගේ නොවෙයි මදක් සිතන්න මේ මගේ නොවේ මේ තවත් කෙනෙකුට අයිතේ එකක්. ඔබගේ සිතුවිල්ලෙන් පවා පැරණි දෙයක් ඔබගේ ඇයි සැලක කියනොහැකිේ. ඔබටය ඔබගේ කියා සැරකිය හැකිද සිතන්න ඒ ගැන අනුන්ට අයිති දෙයක් ඔබ අනිවාරෙන්ම රවටයි. ඒ ඔබට දුකක්ගෙන දේ. ඒ ගැන සිතා බලා ඕනෑම පිටස්තර දෙයක් එම මොහතයේ මත්හරින්න. ඒ ඉවතට දමන්න එනම් එය ඔබගේ බුද්ධියෙන් ඉවත් කරන්න. ඔබට අයිති නොවන කිසිවක් ඔබගේ බුද්ධයේ තබා නොගන්න. නැතිනම්, ඔබ නොකඩවා දැඩි සෝකයට පත්වෙයි පරමාත්මපියා බ්‍රහමින් ජීවිතයට දීතිබෙන දේප පාමණක් සෑම විටම සිටන්න. බ්‍රහමින් ජීවිතේ යනු කුමක්ද. එනම් මගේ ස්වභාවික ස්වබභාවය සංස්කාර ආකල්පය ද්‍රිෂ්ටිය සහ අවබෝධය කුමක්ද. මේවා නියම ඒවා වනාතර අන්නේවා පිට ඒවාය ඔබ පිට දේවල්වලට කැමතිද? හෝ ඔබගේම දේවල්වලට කැමතිීද? ඒවා රාවන්ගේ දේවල් වනාතර මේවා පරමපියාගේ ඒවාවේ ඔබ කොයි එකටද කැමති වැරදීමකින් වත්න් මෙවැනි සිතිි විදි ඇති නොකරන්න. මම කුමක් කරන්නද මගේ සවභාවය මේ කයි? මගේ සංස්කාරයේ වගේ. සංස්කාර මකන එක හරිමා මාරු වැඩක් නිසා මමකුමක් කරන්නද. බැරදීමකින්වත් එ වැනි සිතිවිලි ඇති නොකරන්න. ඒවා ඔබගේ නොවයි ඇයි ඔබ මගේ කියන්නේ ඒවා මගේ නොවේ ඔබ මගේ කියන්නේ රාවනට අයිති දෙයටයි. ඊට හේතුව ඔබ ඒවා ඔබට අයිතිකරගත් නිසාය. ඔබ ඒවා බාරගෙන ඇැයි සංස්කාර සිතයි දෙමනිසා ඔබ ඒවාට සත්කාර කරයි. ඔබගේ නියම සංස්කාර සහ නියම ස්වභභාවය මතු කරගන්න එවිට අඒවා එබේම ගිලියීයයි. ඔබ කළ යුතු දේ දන්නවාද ඔබ එවන් වූ හෝලිය සමරන්නටයි පැමිණ සිටින්නේ. එසේ නොවේද? ි උත්සම සමරන්නේ එක් දිනයකටයි කියා මිනිසුන් කියති. පසුදාම හෝලි අවසන්වේ ඔබ කුමක් ද කියන්නේ. ඔබ කියයි අපි නිරන්තරෙන් වර්ණවත් ඇසුරක් සමඟ හෝලි සමරමෙන් පූජනීය වෙමෝ එනම් අපි නිරන්තරෙන් පර්මපයාගේ වර්ණවත් ඇසුරක් සමග හෝලි සමරමෙන් පූජනීය වෙමෝ නිරන්තරයෙන් හෝලි සැමරෙන් අප පූජනීය විය ඔබ කලින්ම හෝලි සැමරුවේද හෝ තවමත් සමරන්නට සිටින්නේද. බ්‍රහමෙන් ஊදාසිට ඔබ හෝලි සමරමින් සිටිනවා. හේතුව සගම්යුග කාලය අක්ඩ උත්සව කාලයයි. බ්ලොබේමිනිසුන් අමතර මුදල් වැකරමින් සතුටින් උත්සව සමරණවා. නමුත් ඔබ, සෑම තත්පරයක්ම සතුටින් සමරයි ඔබ සෑම තත්පරයකම ගයයි නටයි ඔබ සතුටින් නිරන්තරෙන් නටයි එසේ නොවේද හෝ ඔබ සංස්කෘතික වැඩසටහන් ඇති විට පමණක් නටයිද ඔබ නිරන්තරයෙන්ම නටනවා නොවේද ඔබ පරමපියයාගේ ප්‍රසංසා සහ ඔබගේ ලැබීම්ගෙන නිරන්තරයෙන් ගී ගයයි සෑම දෙනාම ගීගායනා සැටි දන්නවාද ඔබ සැමටම ගීත ගායනා කළ හැකි ඔබ සැමටම නටන්නටද පුළුවනි. එනිසා ඔබට මේ නිරන්තරෙන් කළ හැකි ගැීමත් නැතිීමත් අපහසුද? ඒ පහසුයි එම නිසා නිරන්තරෙන් පහසුලෙසේ අත්්දකමින් සම්පූර්ණවන්න මා සම්පූර්ණවේද නොවේද මා නොදැනී කියා කිසි විටක නොසිතන්න මෙවැනි දුර්ුවල සිටවිලිවලට ඉඩනො දෙන්න. මම කලින් බොහෝවාරයක් මෙසේ වූවා. එසේම මා නැවතත්පත්වෙමි කියස් සෑම විටම සිතන්න. අච්චා පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් නිරන්තරෙන් හෝලි සමරණ උසස් ජීවාත්මයන්ට ලෝකචක්‍රයේ උසස්ම චරිතය නිරන්තරෙන් රඟ දක්වන උසස් ජීවාත්මයන්ට සියලු ජීවාත්මයන්ගෙන් උසස්ම වූ පූජනීය ජීවාත්මයන්ට අකණ්ඩව සංයෝග වී සිටින මිලියන බොහෝවාරයක් භාසනාවන්ත ජීවත්මයන්ට නිරන්තරෙන් අන්න අයගේ අපාසුතාවයන් පහසුකරවන බ්‍රහමීෙන් ජීවාත්මයන්ට මන්ගේ නව උපතිේ නවස්වභාවේ නව උද්‍යෝග සහ උනන්දුවේ පියාසර කරන තත්ත්වය අත්මිඳින්න වූ ජීවාත්මයන්ට බාබ්දදාගේ සෙනහස ඉස්මරණය සහ නමස්කාරය බාබ්තාදා ධදිජාන් කී ජීවමන ගැසමෙන් සෑම දෙයක් මො හොඳින් සිදුවෙනවානේද ඔබதன்ன் ரத்தே ரகபழகண்ண அந்தமதன்னவா? டாதீன் හொந்தின் சிற்ற நந்தமதற்கு சயழுுதினாம சத்துருவனவா? ඔබ சிருறகன ஞானேன் பிரிப்புண்மென்ம ஜீவாத்மேகனத் ஞானேன் பிரிப்புன்ஞ? ඔබට தீதேே காார்மிகள்கினும் பயவம திபுனதன் ஞானேன் பிரிப்புன் வீமன் ஏவா பஹஸ்வன் பியவனவா? மந்து ஒகிரமவேதே தன்னவா? தபது, ඉදිරියට ගමන් කරන ක්‍රමවේදය මෙෙන්න්ම? ඒ ඉදිරියට ගමන් කරවීම ක්‍රමවේදයක් එවිට දන්නවා සේවබලය ஆශිர்වාදமෙන් ක්‍රියා කරනවා? මෙම ආශිර්වාද අවෂධවල ක්‍රියාවලිය සිදු කරනවා සේවේකිරීමට ඔබ තුළ කෙත්තරම් උද්‍යෝගයක් තිබෙන්නේ දෙයක් සේවය කළහැකිවීමට ඔබ විகසින් සූදානම් වෙනවා ඔබ තුළ ඇති උද්‍යයෝගය කුරුසයක් කටුවක් බවට පත් කරවයි එය හොඳයි ඔබට හොඳ එඩිතරකමක් තිබෙනවා බාප්තාදා පැමිණසිට්න සමෝහයට කතා කරමින් උපකරන ජීවත්ම දැකීමට ඔබ සතුරු වෙනවානේද අභ්‍යක්ත වසර තුළදී සෑම කෙනෙක්ම එක හාස්කමක් සිදු කළ යුතුයි සේවේ හාස්කම තිබෙන අතර ඒය කොහොමත් සිදුවෙනවා කස වෙතත් මේ හාස්කමක්කයා ඔබෝ දකිනය පවසන අන්දමින් ඔබගේ පෞද්කික උත්සාහය තුළත් හාස්කම්පෙන්වන්න මේ හාස්කමක් බව අන්න අයගේ දෙතොලින් ඉස්මතු වීහිතුයි නිකම් ගමන් කරමින් ඉදිරිට යනවා වෙනුවට ඔබ සිදුකර ඇත්තේ කුමන හාස්කමක්ද කියා තමන්ගෙන් විමසන්න හාස්කමක් සිදු කිරීම යනු කිසිසේත් කළ නොහැකිදේ කිරීමය අපහසු දෙයක් පහසු කිරීමය ඔබගේ සිහිනෙන් පවා නොකළදේ සැබැවින් බෞතිකව සිදු කළ යතුවයි මේ හාස්කමක්ලි සැහැඳින් වෙයි කාලේට අනුවහාස්කම් සිදුවීම බෙනම දෙයක් ඒ සිදුවීමට යනවා ඒ සහ ටිකයි නමුත් ඔබගේම අවධානයෙන් හාස්කමක් සිදු කරන්න එද්දාාස්තමස අනෝතුනේ භාප්තාදා පළම්වරට මෙම මුරලිය ලබාදන කාලයේ වන විට බ්‍රහ්ම භාබා අව්‍යක්ත වී වසර විසි පාක් සම්පූර්ණ වී ඇත යම් හේතුවක් නිසා සැමරුමක් තිබෙන විට එනම් උත්සවයක් වෙනුවෙන් හෝ යම් විශිෂත පුද්ගලයෙක් වෙනුවෙන් යම් සැමරුමක් තිබෙන විට එවිට එම පුද්ගලයාගේ හදවත ආසාකරණ යම් තිරිණයක් ඔහුට ලබා දෙයි ්‍රහමබාබාගේ හදවතිආසාව කුමක් ද ඔබේ දන්නවා එහමනේද මේ හාස්කමක්කයාාවටම හැඟෙන අන්දමින් ඔබට අපහස බව දැනන දේ? ඕ පහස වීතුයි ඒ හොඳද බ්‍රහ්මපියගේ හදවත ආසාකරණ දේ කරන්න හදවත ආසාකරන දේවල් මොනවාද? ඔබ මේවා දන්නවානේද? බ්‍රහ්මපියා කැමතිකුමටද ඔබ මේ දන්නවා නේද අච්චා ඔබ ලබා දෙන්නේ කුමන තිලි නේද කියා බාබා බලනවා ඔබ බොහෝසි නිහසින් බෞතිකතෑගිගෙනේනවා එහෙම නේද ඒ හොඳයි දිත්ව විදේසිකයන් තම භාගේ ඉතා හොඳින් හිමි කරගන්නවා ඔබ වර්ධනය වෙනවා වර්ධනය සිදුවීමට මඟපාදනය තපස්යාව තුළින් අත්හැරීම් සිදු කළ යුතුයි ඔවුන්ගේ වර්ධනය දැකීමට ඔබ සතුට වෙනවානේද එසේ නැත්නම් ඔබෝ මගහැරේ කියා ඔබ සිතනවාද ඔබ සිතන්නේ කුමක්ද එය හොඳයි ඉතා හොඳ වර්ධනයකට ඔබ මඟ පාදනවා ඔබෝ මගහැරේ කියා නොසිතන්න ඒ වෙනුවට ඔබගේ කොටස වැඩි වෙන බව සිතන්න මේ සූක්ස්මදේසියේ යන්ත්‍රණය ක්‍රියාත්මකවීමයි අද බාප්්‍රතාගේ බරධනය ඔබ සගමයුග ඥානයේ ප්‍රතිමුෘතියක් වී ඔබගේ සෑම මොහොතක්ම සෑම සිටිවිල්ලක්ම සහ සෑමතත්පරයක්ම බලවත් කරගනිත්වා ඥානයට සවන්දීම සහ පැවසීමත් සමගම ඥානය ඔබගේ සවරූපය තුළටත් දමන්න තම සෑම සිතුවිල්ලක් සෑමවදනක් සහ සෑම ක්‍රියාවක්ම බලවත් වනාය ඥානයේ ප්‍රතිමෘර්ති බව කියයි වඩත් වැදගත්ම දේවන්නේ ඔබගේ සිතුවිලි බීජය බලවත් කර ගැනීමයි ඔබගේ සිතුවිලි බීජයේ සක්තිමත් නම් එවිට ඔබගේ වචන ්‍රියාසාහ නෑ සමදතාද පාසුවෙන් බලවත්වෙයි ඥානය ප්‍රතිමෘර්තියක් වීම යනෝ ඔබගේ සෑම මොහොතක්ම සෑම සිතුවෙල්ලක්ම සහ සෑම තත්පරයක්ම බලවත් යන්නයි ආලෝක ඇති තැන අ කාය තිබියනහැක ඒ ආකාරෙන්ම ඔබ බලවත්නම් කිසිම නිස්පලටවයක් තිබියනහැක. සවදී නිරන්තරෙන් ඔවුමම සිටිනවා යයිකීම සැබවින්ම සෙනෙහසෝප්පු කර පෙන්වීමය ඕම් ශාන්ති